අයිබෝන් අද මම කතා කරන්න හදන්නේ 11 අවස්සරේ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ කොටසට අයිති 9 වෙනි එකකයේ තාපය පාඩම. එතකොට මේ තාපය පාඩම ගැන කතා කරනකොට මුලින්ම ඕගොල්ලෝ දැනගන්න ඕන උෂ්ණත්වයක් කියන්නේ මොකක්ද කියලා. උෂ්ණත්වය කියන එක අපි සාමාන්‍යයෙන් සාමාන්‍ය ජීවිතයේ අත්දකින්න සංසිද්ධියක්නේ. එතකොට අපි කියනවා දැන් ගොඩාක් ඉරේලිය වැටෙන දවසට එහෙම නැත්නම් ගොඩාක් අවුව තියෙන දවසට අපිට රස්නයක් දැනෙනවා කියලා. ඊළඟට වහින් දවසට අපි කියනවා අපිට සීතලක් දැනෙනවා කියලා. එතකොට මේ රස්නේ සීතල වගේ දේවල් අපි කියන්නේ උෂ්ණත්වය ගැන මිනු. සීතලයි කියන්නේ උෂ්ණත්වයේ අඩු අවස්ථාවක. රස්නේ කියන්නේ උෂ්ණත්වයේ වැඩි අවස්ථාවකදී. එතකොට මේ උෂ්ණත්වය කියන එක අඳුන්වනවා නම් අපි කියනවා උෂ්ණත්වය කියන්නේ වස්තුවක් නිර්මාණය වෙලා තියෙන අංශවල මධ්‍යන චාලක ශක්තිය පිළිබඳ මිනුමක් කියලා. දැන් අපි දන්නවා අපේ පදාර්ථය නිර්මාණය වෙලා තියෙන්නේ අංශවලින්. එතකොට මේ අංශු එහෙ මෙහෙ අහඹු ලෙස චලනය වෙමින් ඉන්නවා කියලා අපි පොඩි පන්තිවලට ඉගෙනගෙන තියෙනවා. ඝන ද්‍රව වායුවල අංශවල හැසිරීම වෙනස් වෙනවා. එතකොට මෙන්න මේ අංශුවල චාලක ශක්තිය පිළිබඳ මිනුමක් තමයි උෂ්ණත්වය කියන්නේ. ඊළඟට උෂ්ණත්වය මයින්ඩ අපි එක එක උපකරණ භාවිතා කරනවානේ මොනවා හරි දෙයක් මනින්ද උෂ්ණත්වය මයින්ඩ පාවිච්චි කරන්නේ උෂ්ණත්වමාන. උෂ්ණත්වමාන ප්‍රධාන වර්ග තුනක් ගැන අපි කතා කරනවා. වීදුරු රසදිය උෂ්ණත්වමානය, වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය සහ සංඛ්‍යාංක උෂ්ණත්වමානය කියලා. එතකොට මෙන්න මේ උෂ්ණත්වමාන තුන ගැන වෙන වෙනම කොහොමද මේගොල්ලෝ පාවිච්චි කරන අවස්ථා මොනවද, ඊට පස්සේ විශේෂ ලක්ෂණ මොනවද උෂ්ණත්වමාන ද්‍රවයේ කියලා අඳුරගන්න ඕන. මේකෙදි පළවෙනි එක වීදුරු රසදිය උෂ්ණත්වමානය කියන එක. වීදුරු රසදිය උෂ්ණත්වමානය හදලා තියෙන්නේ වීදුරු නලයකට, වීදුරු නලයේ කෙරවල බල්බයක් හදලා බල්බයට පුරවලා තියෙන රසදිය. ඊළඟට මේ නලයේ ඇතුලේ පුංචි කේශික නලයක් දාලා තියෙනවා. එතකොට රසදිය ප්‍රසාරණය වෙනකොට අර කේශික නලය දිගේ උඩට ගමන් කරනවා. එතකොට අපිට පුළුවන් උෂ්ණත්වයේ මයින්ඩ. එතකොට වීදුරු රසදිය උෂ්ණත්වමානය ගත්තම ඒකේ මයින්ඩ පුළුවන් උෂ්ණත්ව පරාසය වෙන්නේ සෙල්සියස් -39 ඉඳලා 357ට යනකම්. මේකේ අපි පාවිච්චි කරන්නේ රසදිය උෂ්ණත්වමාන ද්‍රවයක් විදිහට. එතකොට මේකේ තියෙන විශේෂ ගුණ ගත්තම රසදිය ප්‍රසාරණය වෙනවා පුළුල් උෂ්ණත්ව පරාසයක් ඇතුලේ ඒකාකාර විදිහට. ඊළඟට තාපය හොඳින් සන්නායනය කරනවා රසදිය වලින්. ඒ හින්දා තමයි ඒගොල්ලෝ උෂ්ණත්වය අරගෙන ප්‍රසාරණයක් සිද්ධ කරන්නේ. ඊළඟට කියනවා පුළුල් උෂ්ණත පරාසයක ද්‍රවයක් විදිහට තියෙනවා රසදිය. ඒ හින්දා අපි මේගොල්ලෝ පාවිච්චි කරනවා වීදුරු රසදිය උෂ්ණත්වමානය ඇතුළේ. ඊළඟට ඔයගොල්ලෝ දැනගන්න ඕන විශේෂ කරුණක්, වෙනත් කරුණක් විදිහට අපි කියන්නේ රසදිය කියන්නේ අපි අඳුර ගන්නවා බැර ලෝහයක් කියලා. බැර ලෝහයක් කියන්නේ ජෛව හානියට ලක් වෙන්නේ නැහැ, පරිසරය ඇතුළේ එක් රැස් වෙලා තියෙනවා. එතකොට මේ රසදිය පරිසරයේ එක් රැස් වීම හින්දා ආහාර දාම ඔස්සේ එකතු වෙන්න පුළුවන්. මේ වගේ පරිසර දූෂණයක් සිද්ධ වෙනවා රසදිය පරිසරයට එකතු වීම තුළින්. ඊළඟට අපි කතා කරනවා වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය ගැන. වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානයේ වීදුරු වලින් හදපු නලයක කේශික බටයක් දාලා බල්බේ පුරවලා තියෙන රසදිය වෙනුවට මධ්‍යසාර. එතකොට මේක පාවිච්චි කරන්නේ ගොඩාක් වෙලාවට පහළ උෂ්ණත්ව මට්ටම් මයින්ඩ. පහළ උෂ්ණත්ව සෙල්සියස් -115 වෙනන් සෙල්සියස් 100 දක්වා වෙච්ච පරාසය ඇතුලේ උෂ්ණත්ව ප්‍රමාණයක් මැනගන්න පුළුවන් වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය. මේකේ පාවිච්චි කරලා තියෙන්නේ උෂ්ණත්වමාන ද්‍රවයේ විදිහට මධ්‍යසාර. මධ්‍යසාර ගත්තම එයාගේ විශේෂ ගුණ උෂ්ණත්වමානයකට යොදා ගන්න පාවිච්චි කරලා තියෙන විශේෂ ගුණ තමයි ප්‍රසාරණය ඒකාකාර වෙනවා උෂ්ණත්වය සමග. එතන ප්‍රසාරණය වැඩි ප්‍රසාරණයක් පෙන්නනවා පුංචි උෂ්ණත්ව වෙනසකදී උනත්. ඊළඟට වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය අපි බලන්න ඕනේ වෙනත් ලක්ෂණ ගැන බලුවොත්. එහෙම ඒක පාවිච්චි කරන්නේ ඉතා පහළ උෂ්ණත්ව මට්ටම්මයින්ද. ඊළඟට කියනවා අපි කියන්නේ සංශුද්ධ එතනෝල් අවර්ණයි. ඒ හින්දා මේගොල්ලොන් වර්ණ ගන්නවලා තියෙනවා වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය ඇතුළේදී අපිට නිරීක්ෂණය පහසු කරගන්න. ඊළඟට තියෙනවා සංඛ්‍යාංක උෂ්ණත්වමානය. සංඛ්‍යාංක උෂ්ණත්වමානය මේ දවස්වල ඕගොල්ලෝ හැමෝටම දකින්න ලැබෙන දෙයක්නේ. කොහේ හරි ඉස්කෝලේ ගියත්
පොදු ස්ථානයකට ගියත් කඩේකට ගියත් අපිට අපි උෂ්ණත්වය මැනලා තමයි ඇතුළට ගන්න. ඒතර මෙතනදී අපි ලේසියෙන් උෂ්ණත්වය මැනගන්න පාවිච්චි කරන්නේ සංඛ්‍යාංක උෂ්ණත්ව මානය. මේකේ තියෙන විශේෂත්වය තමයි උෂ්ණත්වය කෙලින්ම සංඛ්‍යාවක් විදියට කියව ගන්න පුළුවන්කම හම්බ වෙනවා. මේකට හේතුව තමයි උෂ්ණත්වය මත රඳා පවතින ප්‍රතිරෝධය වගේ විද්‍යුත් ගුණයක් තමයි මේ උෂ්ණත්ව මානෙදි පාවිච්චි කරලා තියෙන්නේ. මේකේ පරාසය ගැන අපිට කියන්න බෑ. මොකද පුළුල් පරාසයක් ඇතුලේ උෂ්ණත්වය මැනගන්න සංඛ්‍යාංක උෂ්ණත්ව මානෙ පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මේ උෂ්ණත්ව මානයක් හදද්දී උෂ්ණත්ව මානය හදනකොට අපි පාවිච්චි කරන පරිමාණ ටිකක් තියෙනවා. මේවට කියනවා උෂ්ණත්ව පරිමාණ කියලා. උෂ්ණත්ව පරිමාණ ගැන දැනගද්දී මුලින්ම අපි දැනගන්න ඕන අචල ලක්ෂ කියන්නේ මොනවද කියලා. අචල ලක්ෂයක් කියන්නේ උෂ්ණත්ව පරිමාණයක් හදන්න අපි පාවිච්චි කරන වෙනස් නොවන උෂ්ණත්වය. ඒ කියන්නේ දැන් මේම සෙල්සියස් පරිමාණي ගත්තොත් එහෙම අපි දන්නවා සංශුද්ධ අයිස් ද්‍රවවෙන උෂ්ණත්වය සෙල්සියස් 0යි. ඊළඟට ජලයේ හුමාලයේ බවට පත් වෙන උෂ්ණත්වය සෙල්සියස් 100යි. එතකොට අපි මේ අචල ලක්ෂ දෙක ලකුණු කරගත්තට පස්සේ ඒ අතර පරාසය කොටස් 100කට බෙදලා පාවිච්චි කරන්න පුළුවන් සෙල්සියස් පරිමාණය විදියට. ඒ වගේම ෆැරන්හයිට් පරිමාණය ගත්තොත් එහෙම ෆැරන්හයිට් වලදී සංශුද්ධ අයිස් ද්‍රව වෙන උෂ්ණත්වය ෆැරන්හයිට් 32යි. ජලයේ හුමාලයේ බවට පත් වෙන උෂ්ණත්වය සෙල්සියස් 212යි. එතකොට මෙන්න මේ 32යි 212යි අතර පරාසය කොටස් 180කට බෙදලා ෆැරන්හයිට් පරිමාණය හදා ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා කෙල්වින් පරිමාණය. උෂ්ණත්වයේ මයින්ද අපි පාවිච්චි කරන අන්තර්ජාතික ඒකකය තමයි කෙල්වින් කියන්නේ. කෙල්වින් පරිමාණයේදී නිරපේක්ෂ ශුන්‍ය කියලා උෂ්ණත්වයක් ඕගොල්ලෝ දැනගන්න ඕනේ. දැන් අපි කිව්වා පදාර්ථය හැදිලා තියෙන අංශු වලින් අංශුවට තියෙනවා මධ්‍යන චාලක ශක්තියක් කියලා. එතකොට මොකක් හරි වස්තුවක අංශු වල චාලක ශක්තිය ශුන්‍ය වෙන වෙලාවේ අංශු චලනය වෙන්නේ නැතුව තියෙන අවස්ථාවේ ඒක උෂ්ණත්වය අපි කියනවා නිරපේක්ෂ ශුන්‍ය කියලා. ඒකේ අගය වෙන්නේ සෙල්සියස් -273.15යි. එතකොට කෙල්වින් පරිමාණයේදී අයිස් දිය වෙන උෂ්ණත්වය වෙන්නේ සෙල්සියස් 273යි. කෙල්වින් 273.15යි. ජලයේ නටන උෂ්ණත්වය වෙන්නේ කෙල්වින් 373.15යි. මේක ආපු විදිය බැලුවොත් එහෙම අපි කිව්වා නිරපේක්ෂ ශුන්‍ය වෙලාවේදී සෙල්සියස් පරිමාණයේ අගය පාවිච්චි කරොත් ඒක සෙල්සියස් -273.15යි කියලා. කෙල්වින් 0යි කියන්නේ -273.15 සෙල්සියස්. දොර 10ක් කියන්නේ -273.15ක් වෙනවා. කෙල්වින් 100ක් කියන්නේ -173.15 සෙල්සියස්. එහෙම ගත්තම සෙල්සියස් -3.15ක් කියන්නේ කෙල්වින් 270ක්. එතකොට කෙල්වින් 273.15ක් කියන්නේ සෙල්සියස් 0යි. සෙල්සියස් 100 කියන්නේ කෙල්වින් 373.15කට. ඊළඟට සෙල්සියස් සහ කෙල්වින් අතර සම්බන්ධතාව පරිමාණ අතර සම්බන්ධතාව ගත්තොත් එහෙම අපි කිව්වා මතක ඇති මෙතනදී සෙල්සියස් 0 කියන්නේ කෙල්වින් 273.15යි. සෙල්සියස් 100 කියන්නේ කෙල්වින් 373.15යි කියලා. දුර සෙල්සියස් පරිමාණයේ මොකක් හරි අගයකට 273ක් එකතු කරොත් අපි ගණනය කිරීම වල පහසුව සඳහා අපි පාවිච්චි කරන්නේ 273.15 වෙනවනේ 273යි කියලා. එතකොට සෙල්සියස් අගයකට 273ක් එකතු කරොත් අපිට එන්නේ කෙල්වින් අගයක්. කෙල්වින් වලින් දීලා තියෙන උෂ්ණත්ව පරිමාණයක අගයකින් 273ක් අඩු කරොත් අපිට ගන්න පුළුවන් සෙල්සියස් අගයක්. එතකොට මේකට උදාහරණයක් බලන්නකෝ. සෙල්සියස් 10 කියන එක කෙල්වින් වලට හරවන්න ඕනේ වුණොත් එහෙම අපිට පුළුවන් 273 එකතු කරන්න. කෙල්වින් 10 කියන එක සෙල්සියස් වලට හරවන්න ඕනේ වුණොත් අපිට පුළුවන් 273 අඩු කරන්න. ඒතර මේක ගැන තවදුරටත් ඔයගොල්ලන්ට අභ්‍යාසයේ 9 එක අභ්‍යාසය කරලා පුහුණු වෙන්න පුළුවන්. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා තාපය ගැන. දැන් මෙහෙම පොඩි ක්‍රියාකාරකමක් කරොත් එමු. වතුර බීකරයක් අරගෙන එක සමාන වතුර බීකර දෙකක් අරගෙන මේ දෙන්නගෙම ආරම්භක උෂ්ණත්වය මැනගන්නවා. ඊට පස්සේ එකකට තාපය සපයනවා අනිත් එකට තාපය සපයන්නේ නැහැ.
දැන් ටික වේලාවකින් විනාඩි 5කින් මේ දෙන්නගේ උෂ්ණත්වය ආය බැලුවොත් එහෙම තාපය සපයපු එක්කෙනාගේ උෂ්ණත්වය ඉහළ ගිහිලා තියෙනවා දැනගන්න පුළුවන් දැක ගන්න පුළුවන්. එතකොට අනිත් එක්කෙනාගේ උෂ්ණත්වය ඉහළ යන්නේ නැහැ. අපි කියනවා තාපය කියන්නේ වස්තු දෙකක් අතර පවතින උෂ්ණත්ව වෙනස හින්දා එක වස්තුවක ඉඳන් තවත් වස්තුවකට ගලා යන ශක්තිය කියලා. දැන් මොකද උනේ? උෂ්ණත්වය සැපෙව්වා බන්සන්දාහකයකින් එක බීකරයකට උෂ්ණත්වය සැපෙව්වා. එතකොට බන්සන්දාහකයේ ඉඳලා ශක්තිය ගලාගෙන යනවා අර බීකරේ තියෙන ජලයට. එහෙනම් අපි කියනවා උෂ්ණත්ව වෙනස හිඳයි මේ ශක්තිය ගලාගෙන ගියේ. ඒකට අපි තාපය කියලා කියනවා. තාපය කියන්නේ ශක්තියක් නේ. එතකොට ශක්තියමයි නෑ ඒක කියවෙන්නේ ජූල්. එතකොට තාපය මනින්නේ ජූල් වලින්. ඊළඟට එක වස්තුවක ඉඳන් තවත් වස්තුවකට තාපය ගලාගෙන යන එකට අපි කියනවා තාප සංක්‍රාමණය කියලා. තාප සංක්‍රාමණයක් සිද්ධ වෙන්නේ උෂ්ණත්වය වැඩි වස්තුවක ඉඳන් උෂ්ණත්වය අඩු වස්තුවක් දක්වා. එතකොට උෂ්ණත්වය වැඩි වස්තුවේ උෂ්ණත්වය අඩු වෙනවා, උෂ්ණත්වය අඩු වස්තුවේ උෂ්ණත්වය වැඩිවීමක් දක්නට ලැබෙනවා. මේක බලන්න පුංචි ක්‍රියාකාරකමක් තියෙනවා. කරන්නේ ජල බීකරයක් අරගෙන මුලින් එයාගේ ආරම්භක උෂ්ණත්වය මැනගන්නවා. ඊළඟට හොඳට රත් වෙච්ච යකඩ කෑල්ලක් මෙන්න මේ ජල බීකරයට දාලා මන්තෙකින් මේක කලතමින් උෂ්ණත්වය මැන ගැනීමක් සිද්ධ කරනවා. දැන් මොකද වෙන්නේ? රත් වූ යකඩ කැබැල්ල ජලයට දාපුවාම ජලයේ උෂ්ණත්වය ඉහළ යන්න පටන් ගන්නවා. හැබැයි ටික වෙලාවක් ගියාට පස්සේ උෂ්ණත්වය නොවෙනස්ව පවතිනවා. ඒ කියන්නේ මොකද්ද? අපි කියුවනේ තාපය ගලාගෙන යන්නේ උෂ්ණත්වය වැඩි වස්තුවේ ඉඳන් අඩු වස්තුවට කියලා. එතකොට දැන් මෙයාගේ උෂ්ණත්වය මං කියන්නම් සෙල්සියස් 80කට විතර රත් වෙලා තිබුණා. ඊළඟට ජලයේ උෂ්ණත්වය සෙල්සියස් 30යි කියන්නම්කෝ. මෙයාගේ උෂ්ණත්වය 20කින් අඩු වුණාම නැත්නම් මේ දෙන්නගේ උෂ්ණත්වය සමාන වුණාම සමාන වෙන අවස්ථාවේදී මේ තාපයේ හුමාරු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. වැඩි තැන ඉඳන් අඩු තැනට යන්න වෙන්නේ නැහැ නී උෂ්ණත්වය දෙක සමාන වුණාම. ඒ හින්දා මේ අවස්ථාවේදී අපි කියනවා මේ වස්තුව ඉන්නේ තාපජ සමතුලිතතාවයේ කියලා. මේක වෙන්නේ යකඩ කෑල්ලේ ජලයේ උෂ්ණත්වය සමාන වෙන හින්දා තාපයේ සංක්‍රමණය වීමක් සිද්ධ වෙන්නේ නැතිවීම හේතුවෙන්. ඊළඟට ඉගෙන ගන්න ඕන වස්තුවක තාපධාරිතාවය ගැන. තාපධාරිතාවය කියන්නේ උෂ්ණත්වය මොකක් හරි වස්තුවක උෂ්ණත්වයේ ඒකක එකකින් වැඩි කරන්න සපයන්න ඕන තාප ප්‍රමාණය. ඒතර මේකේ සම්මත ඒකකය වෙන්නේ කෙල්විනයට ජූල්, එහෙම නැත්නම් සෙල්සියස් අංශකයට ජූල්. මේකෙදි අපි මෙහෙම ක්‍රියාකාරකමක් කරනවා තාපධාරිතාවය ගැන ඉගෙන ගන්න. මුලින්ම මම ගන්නවා ජලය මිලිලීටර 50කුයි පොල් තෙල් මිලිලීටර 50කුයි. අරගෙන මේගොල්ලෝගේ ආරම්භක උෂ්ණත්වය මැනලා දෙන්නටම එකම සමාන තාප ප්‍රමාණයක් එකම කාල පරාසයක් ඇතුළතදී ලබා දෙනවා. දීලා ඉවර වෙලා මේ දෙන්නගේ අවසාන උෂ්ණත්වය මැනගත්තම මේ දෙන්න රත් වෙලා තියෙන වෙනස් ප්‍රමාණ වලින්, කියන්නේ මේගොල්ලන්ගේ උෂ්ණත්වය වෙනස් වෙලා තියෙන වෙනස් ප්‍රමාණ වලින්. ඊළඟට කරනවා ජලය මිලිලීටර 50කුයි ජලය මිලිලීටර 100කුයි ආරම්භ බීකර දෙකකට අයගොල්ලන්ගේ ආයමත් ආරම්භක උෂ්ණත්වය මැනලා එකම තාප ප්‍රමාණයක් එකම කාල ප්‍රමාණයක් තුලදී දීලා ආයම උෂ්ණත්වය බලපුවාම උෂ්ණත්ව වෙනස වෙලා තියෙන වෙනස් ප්‍රමාණ වලින්. එතකොට අපි කියනවා එකම ද්‍රව්‍යවල වෙනස් ප්‍රමාණ ගත්තත් වෙනස් ද්‍රව්‍යවල එකම ප්‍රමාණ ගත්තත් එකම තාප ප්‍රමාණය සැපෙවුවාම උෂ්ණත්වය ඉහළ යාම වෙනස් වෙනවා. එතකොට මෙන්න මේ තාපධාරිතාව කියන එක වස්තුවේ හදලා තියෙන ද්‍රව්‍ය මතයි වස්තුවේ ස්කන්ධය මතයි රඳා පවතිනවා. ඊළාට විශිෂ්ට තාපධාරිතාව ගැන කතා කරනවා. තාපධාරිතාව කියුවේ මොකක් හරි වාස්තුවක උෂ්ණත්වයේ ඒකක එකකින් වැඩි කරන්න සපයන්න ඕනේ තාප ප්‍රමාණයනේ. විශිෂ්ට තාපධාරිතාව කිව්වම අපි මේක ස්කන්ධය සීමා කරනවා. මොකක් හරි ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක උෂ්ණත්වයේ ඒකක එකකින් වැඩි කරන්න දෙන්න ඕනේ තාප ප්‍රමාණයට තමයි විශිෂ්ට තාපධාරිතාව කියන්නේ. ඒතකොට තාපධාරිතාව කිව්වේ ස්කන්ධය සීමා කිරීමකින් තොරව. එහෙනම් තාපධාරිතාව කියන එක හොයන්න අපි කරන්නේ විශිෂ්ට තාපධාරිතාව ස්කන්ධයේ ගුණ කරනවා. එතකොට විශිෂ්ට තාපධාරිතාවේ ඒකක අපිට ගන්න පුළුවන් කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල්. එහෙම නැත්නම් සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට
ජූල් කියලා. මේකේ තාප ප්‍රමාණය සෙවීමේ සමීකරණයක් ගොඩනගන්න ඕන අපි. දැන් මෙහෙම කිව්වොත් එහෙම ද්‍රාවයක විශිෂ්ටතාවප ධාරිතාව සිම්පල් C විශිෂ්ටතාවප ධාරිතාව නිරූපණය කරන්න අපි පාවිච්චි කරන්නේ සිම්පල් C අකුර. තාප ධාරිතාව හොයන්න පාවිච්චි කරන්නේ කැපිටල් C අකුර නිරූපණය කරන්න. එතකොට මෙහෙම කියනවා ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක් ගත්තොත් එයාගේ උෂ්ණත්වය සෙල්සියස් 1කින් ඉහළ නංවන්න අවශ්‍ය තාප ප්‍රමාණය තමයි අපි එයාගේ විශිෂ්ටතාවප ධාරිතාව කියවේ. මේක සමාන වෙනවා සිම්පල් C. ඊළඟට ස්කන්ධය m කිලෝග්‍රෑම් වුණා නම් එයාගේ උෂ්ණත්වය සෙල්සියස් 1කින් ඉහළ නංවන්න අවශ්‍ය තාප ප්‍රමාණය mc වෙනවා. ඊළඟට කිලෝග්‍රෑම් m ස්කන්ධයක උෂ්ණත්වය සෙල්සියස් θ වලින් ඉහළ නංවන්න. මේ සෙල්සියස් 1කින්නේ θ වලින් ඉහළ නංවන්න නම් මොකද්ද වෙන්න ඕනේ තාප ප්‍රමාණය අපි කියන්නේ mc θ කියලා. ඒතකොට තාප ප්‍රමාණය නිරූපණය කරන්නේ q වලින් නම් q සමානයි mc θ කියලා සමීකරණයක් ගොඩනගන්න පුළුවන් අපිට තාප ප්‍රමාණය හොයන්න. එතකොට m කියන්නේ ස්කන්ධය, c කියන්නේ විශිෂ්ට තාප ධාරිතාව, θ කියන්නේ උෂ්ණත්ව වෙනස. එතකොට මේ වගේ ඒකක තාප ප්‍රමාණය මයින්නේ ජූල් වලින්, ස්කන්ධය කිලෝග්‍රෑම් වලින්, විශිෂ්ට තාප ධාරිතාව කිලෝග්‍රෑමයට කෙල්විනයට ජූල්, එහෙම නැත්නම් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට ජූල්, උෂ්ණත්ව වෙනස මනින්න කෙල්වින් හෝ සෙල්සියස් පාවිච්චි කරනවා. මේ සමීකරණය පාවිච්චි කරලා අපිට හදාන්න විසඳන්න පුළුවන් ගැටලු කිහිපයක් ගැන බලමු. මෙතන පළවෙනියටම කියන තඹ කැබැල්ලක ස්කන්ධය ග්‍රෑම් 200ක්. එහි උෂ්ණත්වය සෙල්සියස් 15 සිට 35 දක්වා ඉර නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය සොයන්න. ඒතර මේකේ ඔයගොල්ලන්ට දීලා තියෙන තඹවල විශිෂ්ට තාප ධාරිතාවය යගිය. දැන් අපි මෙතනදී පාවිච්චි කරන්නේ q සමානයි mc θ කියන එක. m කියන්නේ ස්කන්ධය. ස්කන්ධය හැබැයි අපිට දීලා තියෙන්නේ මෙතන ග්‍රෑම් වලින්. අපේ සම්මත ඒකකයේ වෙන්නේ කිලෝග්‍රෑම් හින්දා මේ 200 1000න් බෙදනවා. ඊළඟට c කියන්නේ විශිෂ්ට තාප ධාරිතාව. විශිෂ්ට තාප ධාරිතාව මෙතන දීලා තියෙනවා 400යි කිලෝග්‍රෑම් සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් කියලා. ඊළඟට උෂ්ණත්ව වෙනස මොකද වෙලා තියෙන්නේ 15 සෙල්සියස් 15 වෙන සෙල්සියස් 35 දක්වා වැඩි වෙලා. එහෙනම් 35න් 15ක් අඩු කරාම අපිට එනවා සෙල්සියස් 20යි කියලා. මේක දාපුවාම අපිට මේ සමීකරණ විසඳුමාම උත්තරේ එනවා ජූල් 1600යි කියලා උත්තරේ. ඊළඟට තව ගැටලුවක්. සෙල්සියස් 27 පවතින ජලයේ කිලෝග්‍රෑම් 1.5ක් ගිල්ලුම් තාපකයක් මගින් රත් කරන ලදී. එයට 441000යි ජූල් තාප ප්‍රමාණයක් සැපයූ විට එහි අවසාන උෂ්ණත්වය කොපමණද? මෙතනදී ඔයගොල්ලන්ට දීලා තියෙන තාප ප්‍රමාණය. ඔයගෙන් අහන්නේ අවසාන උෂ්ණත්වය. ආරම්භ උෂ්ණත්වය දීලා තියෙනවා. එතකොට අපි කරන්නේ මෙන්න මේ θ කියන අගය කීයද කියලා හොයා ගන්නවා. θ හොයන්න නම් මොකද කරන්න ඕනේ? q බෙදන්න ඕනේ mc වල අගයන් වලින්. එතකොට මෙන්න මෙහෙම බෙදපුවාම එනවා උෂ්ණත්ව වෙනස කියන එක සෙල්සියස් 70යි කියලා. ඒතර උෂ්ණත්ව වෙනස කියන එක අපි ගත්තේ අවසාන උෂ්ණත්වයෙන් ආරම්භ උෂ්ණත්වය අඩු කරලා. ඒතර අවසාන උෂ්ණත්වය හොයන්න නම් උෂ්ණත්ව වෙනසට අපි ආරම්භ උෂ්ණත්වය එකතු කරන්න ඕන. ඒතකොට මේකේ උත්තරේ නා සෙල්සියස් 97යි කියලා. ඔයාලට තව කරලා බලන්න පුළුවන් ගැටලුවක් මේ තියෙන්නේ. මේ වගේ ගැටලු විසඳලා 9-2 අභ්‍යාසය ඔයගොල්ලන්ට පුළුවන් කරන්න මේ ඉගෙනගත්තු එක තහවුරු කරන්න, තහවුරු කරගන්න. ඊළඟට අපිට බලන්න තියෙන්නේ පදාර්ථයේ අවස්ථා කියන එක. පදාර්ථයේ අවස්ථා විපර්යාස. පදාර්ථයේ අවස්ථාවන් උගලොන් දන්නවා ප්‍රධාන අවස්ථා තුනක් ගැන අපි කතා කරනවා ඝන, ද්‍රව, වායු කියලා. ඒතර අවස්ථා විපර්යාසයක් වෙනවා කියන්නේ පදාර්ථයේ එක අවස්ථාවක ඉඳලා තවත් අවස්ථාවකට පත් වෙනවයි කියන එක. එතකොට මෙන්න මේවට විශේෂ නම් ටිකක් තියෙනවා. ඝනයක් ද්‍රව බවට පත් වෙනකොට අපි කියන්නේ විලයනයක් වෙනවයි කියලා. ද්‍රවයක් ඝන බවට පත් වෙනවා නම් හිමායනය කියනවා. ඊළඟට ඔයගොල්ලෝ හැමෝම දන්න ද්‍රවයක් වායුවක් බවට පත් වෙනවා නම් අපි කියන්නේ වාෂ්පීකරණයක් වුණාය කියලා. වායුවක් ද්‍රව බවට පත් වෙනකොට කියනවා ඝනීභවනයක් සිද්ධ වෙනවයි කියලා. එතන ඝනයක් වායුවක් බවට පත් වෙන එකට අපි කියනවා ඌර්ධව පාතනයක් සිද්ධ වෙනවයි කියලා. එතන මේවා තමයි පදාර්ථයේ අවස්ථා විපර්යාස වෙන්නේ. පදාර්ථයේ එක් අවස්ථාවක ඉඳන් තවත් අවස්ථාවක් බවට පත් වීම.
එතකොට දැන් මෙතන ඉගෙන ගන්න ඕනේ ඔයගොල්ලෝ ද්‍රවාංකය, හිමාංකය, තාපාංකය කියන්නේ මොනවද කියලා. අපි කියනවා ඝනයක් රත් කරනකොට ඝන අවස්ථාවේ ඉඳන් ද්‍රව අවස්ථාවට පත් වෙන නියත උෂ්ණත්වය යගේ තමයි ද්‍රවාංකය කියන්නේ. ඊළඟ ද්‍රවයක් සිසිල් කරනකොට ද්‍රව අවස්ථාවේ සිට ඝන අවස්ථාවට පත් වෙන උෂ්ණත්වයට කියනවා හිමාංකය කියලා. මෙන්න මේ අවස්ථා ටික. දැන් මෙතනදී ද්‍රවාංකයේ අගයයි හිමාංකයේ අගයයි දෙකම එකම සමාන අගයන් දෙකක් තමයි අපිට එන්නේ. ඊළඟ තාපාංකය කියන්නේ ද්‍රවයක් රත් කරනකොට බුබුලු දමමින් වාෂ්ප බවට පත් වෙන එහෙම නැත්නම් නටන උෂ්ණත්වය තාපාංකයේ විදිහට හඳුන්වනවා. ඊළඟට ඉගෙන ගන්න තියෙනවා ගුප්ත තාපය කියන එක. ගුප්ත තාපය කියන්නේ අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙනකොට උෂ්ණත්ව වැඩිවීමක් වෙන්නේ නැතුව ලබා ගන්න තාපය. දැන් මම මෙහෙම කියන්නම්, කොන්න මං ගන්නවා අයිස් කැටයක්. අයිස් කැටේ උෂ්ණත්වය අපි දන්නවා සෙල්සියස් 0යි කියලා. ඊට පස්සේ මෙයා ද්‍රව බවට පත් වෙනවා තාපය සපයනකොට. අයිස් කැටේට තාපය සපයනකොට එයා ද්‍රව බවට පත් වෙනවා. හැබැයි ද්‍රව බවට පත්වන අයිස් කැටේ සම්පූර්ණයෙන් දියුණු වහාම එයාගේ උෂ්ණත්වය බැලුවොත් එහෙම උෂ්ණත්වය සෙල්සියස් 0යි. මේ අවස්ථාවවලදී මේගොල්ලන් තාපය ගත්තට උෂ්ණත්ව වැඩිවීමක් සිද්ධ වුණේ නැහැ අවස්ථා විපර්යාසය සිද්ධ වුණාට. එතකොට මේ අවස්ථාවේදී ගුප්ත තාපයට අපි කියනවා විලයනයේ ගුප්ත තාපය කියලා. ඊළඟට ජලය සෙල්සියස් 100 තියෙන ජලය නටන්න පටන් අරන් හුමාලයේ බවට පත් වෙනකොට පත් වෙන වහාම උෂ්ණත්වය බැලුවොත් එහෙම ඒක සෙල්සියස් 100යි. ඒතර අවස්ථා විපර්යාසයක් සිද්ධ වුණා. ජලය හුමාලය බවට පත් වුණා. හැබැයි උෂ්ණත්ව විපර්යාසයක් සිද්ධ වුණේ නැහැ. මේ වෙලාවේ අපි කියනවා මේකට මෙතන තාපයට වාෂ්පීකරණයේ ගුප්ත තාපය කියලා. අපි කියනවා මේ අවස්ථා විපර්යාස සිද්ධ වෙන අවස්ථාවලදී බාහිරින් තාපය සපයන සපයුවත් ඒගොල්ලෝ කරන්නේ ඒ තාපය මගින් අණු අතර බන්ධන බිඳීමක් සිද්ධ වෙනවා. අණු අතර බන්ධන බිඳීමක් සිද්ධ වෙනවා මිසක මේගොල්ලොන්ගේ උෂ්ණත්ව වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට විශිෂ්ට ගුප්ත තාපය විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය කියන්නේ ද්‍රවාංකයේ තියෙන කිසියම් ඝන ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක් උෂ්ණත්වය වෙනස් වීමකින් තොරව සම්පූර්ණයෙන් ද්‍රව බවට පත් වීමට අවශ්‍ය තාප ප්‍රමාණය. දැන් අපි කියවා විශිෂ්ට තාප ධාරිතාව. විශිෂ්ට කියන කතාව එනවා නම් අපි කියන්නේ උෂ්ණත්ම ස්කන්ධය සීමා කිරීමක්, ඒකක ස්කන්ධයක් කියන එක. ඒතර විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය කියන්නේ ද්‍රවාංකයේ තියෙන ඝන ද්‍රව්‍යක ඒකක ස්කන්ධයක් උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැතුව සම්පූර්ණයෙන් ද්‍රව බවට පත් වෙන්න අවශ්‍ය තාප ප්‍රමාණයට. ඊළඟට වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියන්නේ තාපාංකයේ තියෙන කිසියම් ද්‍රවයක ඒකක ස්කන්ධයක් උෂ්ණත්වය වෙනස් වීමකින් තොරව සම්පූර්ණයෙන් වාෂ්ප බවට පත් වීමට අවශ්‍ය තාප ප්‍රමාණයට. මේක මේ විදිහට දැක්කොත් එහෙම මේ තියෙන්නේ අයිස් කැටයක්. ඒතකොට මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් 0යි. මෙයාට තාපය සපයනකොට මෙතන සෙල්සියස් 0ේ ජලය බවට පත් වෙනවා. ඊට පස්සේ තමයි උෂ්ණත්වය නැගීමක් සිද්ධ වෙන්නේ. මේ අවස්ථාවේදී උෂ්ණත්වය වෙන වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ මෙතන විලයනයේ ගුප්ත තාපය තමයි මෙතනදී ඇති වෙන්නේ. ඊළඟට ඔන ද්‍රවය තියෙනවා. ද්‍රවය රත් කරාන් සෙල්සියස් 100ට ගාවට පස්සේ සෙල්සියස් 100 හුමාලය බවට පත් වෙන්නේ මෙතනදී. මේ අවස්ථාවේ උෂ්ණත්වය වැඩිවීමක් සිද්ධ වුණේ නැහැ. මේ අවස්ථාවට අපි කියන්නේ වාෂ්පීකරණයේ ගුප්ත තාපය කියලා. එතනින් පස්සේ තමයි උෂ්ණත්වය වැඩිවීමක් සිද්ධ වෙන්නේ. ඊළඟට වාෂ්පීකරණය හා වාෂ්පීභවනය කියන එක. වාෂ්පීකරණයක් සිද්ධ වෙනවා කියන්නේ ද්‍රවයක් වාෂ්ප බවට පත් වෙනවායි කියන එක. ඒතර වාෂ්පීකරණය සිද්ධ වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් අපි කියනවා වාෂ්පීභවනයයි නැටීමයි කියලා. වාෂ්පීභවනයක් කියන්නේ තාපාංකයට පහළ උෂ්ණත්වවලදී ද්‍රවයක් වාෂ්ප බවට පත් වීම. දැන් මෙහෙම අපි රෙද්දක් හොදලා වැලට දැම්මහම ඉර එළියින් ද මේකේ ජලය ටික වාෂ්ප වෙනවා.
එතනදී අපිට ඒකේ තියෙන වතුර නටනවා කියලා එකක් පේන්නේ නැහැනේ. ද්‍රව්‍ය වාෂ්ප වෙලා තියෙන. ඒතුළු තාපාංකයට 15 උෂ්ණත්වය සෙල්සියස් 100ට රත් වෙන්නේ නැතුව 15 උෂ්ණත්වරදී ජලය වාෂ්ප වුණා. එහෙනම් තාපාංකයට 15 උෂ්ණත්වරදී ද්‍රවයක් වාෂ්ප බවට පත් වෙනවා නම් ඒකට කියන්නේ වාෂ්පීභවනය කියලා. ඊළඟට තාපාංකයේ පවතින ද්‍රවයකට තවදුරටත් තාපය සපයනකොට නැටීමක් සිද්ධ වෙනවා. ජලය සෙල්සියස් 100 තියෙනකොට තවදුරටත් මං එයාට තාපය සැපයුවොත් එහෙම එයා නටන්න පටන් ගන්නවා. එතකොට වාෂ්පීකරණය සිද්ධ වෙන්න පුළුවන් ආකාර දෙකයි. වාෂ්පී භවනය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් නැටීම සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට තාපජ ප්‍රසාරණය කියන කොටස ගැන බලන්න ඕන. ප්‍රසාරණයක් සිද්ධ වෙනවායි කියන්නේ උෂ්ණත්වය සපයනකොට ද්‍රව්‍යක විශාලත්වය වැඩිවීමක් සිද්ධ වෙනවා. තාපය සපයනකොට මොකක් හරි ද්‍රව්‍යක විශාලත්වය වැඩි වෙනවා නම් අපි ඒකට කියන්නේ තාපජ ප්‍රසාරණය කියලා. ඒතර මේක අපි ඉගෙන ගන්නවා ඝන ප්‍රසාරණය, ද්‍රව ප්‍රසාරණය සහ වායු ප්‍රසාරණය කියන කොටස් තුන යටතේ. ඝන ප්‍රසාරණය කියන්නේ තාපය සපයනකොට ඝනයක දිගේ වර්ගඵලයේ හෝ පරිමාවේ වැඩිවීමක් සිද්ධ කර ගන්නවා. මේක පාවිච්චි කරන දැන් ඕගොල්ලෝ දැක්කලා තියෙනවා දුම්රිය පීලි රේල් පීලි වල පීලි දෙකක් අතර පුංචි ඉඩසක් තියලා තියෙනවා. මේ කරලා තියෙන්නේ දහවල් කාලෙදී රේල් පීලි රත් වෙනකොට මොකද වෙන්නේ? ඒවා ප්‍රසාරණය වෙන්න පටන් ගන්නවා. ප්‍රසාරණය වුණොත් එහෙම අද ඉඩසක් තිබුණ නැත්නම් පීලි හෙට මෙහෙට ඇද වෙන්න පුළුවන්. ඊළඟට අපි කියනවා කරත්ත රෝදයට පට්ටම් සවි කිරීම. කරත්ත රෝදයක් කියන්නේ ලී වලින් හදපු රෝදයක්නේ. ඒතර මේක පාවිච්චි කරලා එහෙම මෙහෙ ගමනක් ගියොත් එහෙම ලීය ගෙවිලයි. ඒක වළක්වන්න අර ලීයට පිටින් දාලා තියෙනවා යකඩ රාමුවක්. මේකෙදි කරන්නේ රෝදයට වඩා කුඩාවට යකඩ රාමුවක් හදලා යකඩ රාමුව රත් කරනවා. හොඳට රත් කරලා ඒකට බස්සනවා අර ලී රෝදේ. ඊට පස්සේ සිසිල් වෙද්දී අර යකඩ රාමු හොඳට ලී රෝදයට බදලා හිටිනවා. ඒතර මේකෙදි පාවිච්චි කරන්නේ ඝන ප්‍රසාරණය කියන එක. ඊළඟට දුරකථන කම්බි සහ විදුලි කම්බි අනු අතර සවි කිරීමේදී. එතකොට මේ ශීත ප්‍රදේශවල ගොඩක් වෙලාවට උෂ්ණත්වය පහළ යද්දී කම්බිවල සංකෝචනය වීමක් සිද්ධ වෙනවා. සංකෝචනය වුණාම අර ලිහිල්ව සවි කරලා තිබුණේ නැත්තම් කම්බි කැඩිලා යන්න පුළුවන්. එතකොට මේකත් අපි කතා කරන්නේ සංකෝචනය ගැන. ප්‍රසාරණය වීමේදීත් ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට කියනවා ලෝහ වලින් සාදා ඇති වීදුරු බෝතලයක මුඩියක් තදින් වසා ඇති විට එය විවෘත කිරීමට. අපි මේක සාමාන්‍යයෙන් අත්දකින්න දෙයක්නේ. ලෝහ වලින් මුඩියක් හදලා තියෙනකොට වීදුරු බෝතල් වල මුඩි හදලා තියෙනකොට විවෘත කරන්න අපහසු නොත් එහෙම අපි කරන්නේ කො උණු වතුර එකක මේක ගිල්ලලා තියෙන අර මුඩියේ තියෙන කොටස උණු වතුර එකක ගිල්ලලා තියෙන හැම තැනම චුට්ටක් රත් කරනවා. එතකොට අපිට පුළුවන් ලේසියෙන් විවෘත කරන්න. ඊළඟට ද්විලෝහ පටිගැනි ඉගෙන ගන්න ඕනේ ඝන ප්‍රසාරණයේදී. මේක පාවිච්චි කරලා තියෙන විදුලි ස්ත්‍රික්ක රයිස් කුකර් වගේ උපකරණවල උෂ්ණත්වය පාලනය කරන්න. ද්විලෝහ පටියක් කියන්නේ ප්‍රසාරණය අසමානව සිද්ධ වෙන ලෝහ වර්ග දෙකකින් හදලා තියෙන පටි. එතකොට මේකෙදි වෙන්නේ දැන් මෙතන ඉහළ තියෙන පටිය ප්‍රසාරණතාව අඩුයි. පහළ තියෙන එක්කෙනාගේ පටිය ප්‍රසාරණතාව වැඩි. දැන් මේ වගේ වාර විද්‍යුත් උපකරණවල සකස් කරලා තියෙද්දී පරිපථය හරහා විදුලිය ගමන් කරනකොට ලෝහෙත් රත් වෙන්න පටන් ගන්නවා. ඒ ලෝහෙ රත් වෙන්න පටන් ගද්දී වැඩිපුර ප්‍රසාරණය වෙන එක්කෙනා දිහාට තමයි මේක නැවෙන්නේ. දැන් බැරි වෙලාවක්වත් මෙයා වැඩිපුර ප්‍රසාරණය වුණා නම් මේක මේ අතර නැමෙනවා. එතකොට මේ වගේ ද්විලෝහ පටි පාවිච්චි කරලා උෂ්ණත්වය පාලනය කරන්න පුළුවන් අපේ සමහරක් විදුලි උපකරණවල, විදුලි ස්ත්‍රික්ක රයිස් කුකර් වගේ උපකරණවල. ඊළඟට ද්‍රව ප්‍රසාරණය ගැන ඉගෙන ගන්න තියෙනවා. ද්‍රව ප්‍රසාරණය ගැන ඉගෙන ගද්දී මෙතන පොංචි ක්‍රියාකාරකමක් කරලා තියෙනවා. පරීක්ෂණ නලයකට පාට කරපු වතුර දාලා මෙතනින් බටයක් හයි කරලා තියෙනවා. ආරම්භක අවස්ථාවේදී ජල මට්ටම තියෙන්නේ A කියන තැන. ඊට පස්සේ මේක ගිල්වනවා රත් වෙච්චි වතුර බීකරයක් ඇතුළට. ගිල්ලපුවාම පළවෙනියටම මෙන්න මේ බීකරයට තාපය සපයනකොට මුලින්ම වෙන්නේ පරීක්ෂණ නලය ප්‍රසාරණය වෙලා. ඒ කියන්නේ මෙන්න මේ බාහිර තියෙන නලය මුලින්ම තාපය අරගෙන ප්‍රසාරණය වෙලා ඒවල තිබිච්ච ජල මට්ටම B දක්වා පහළ බහිනවා. ඊළඟට
නලය ප්‍රසාරණය වුණාට පස්සේ ඇතුලේ තියෙන ජලය ප්‍රසාරණය වෙන්න පටන් ගන්නවා. ඒ හින්දා ජලය ප්‍රසාරණය වෙලා ජල මට්ටම සීතෙක් ඉහළ නගිනවා. ඒතර මේ ද්‍රව ප්‍රසාරණය පාවිච්චි කරන තැන් තමයි රසදිය හා මධ්‍යසාර උෂ්ණත්ව මානවල. ඕගොල්ලෝ මුලින්ම එක ඉගෙන ගත්තා. ඊළඟට වායු ප්‍රසාරණය ගැන බලනකොට තාපය සපයනකොට වාතය උෂ්ණත්වයත් ඉහළ ගිහිලා ප්‍රසාරණ වීමක් සිද්ධ වෙනවා. දැන් මෙතනදී හිස් බෝතලයක් අරගෙන ඒකට බැලුන් එකක් කටට සවි කරනවා. සවි කරලා මෙයාව ගින් ගිල්වනවා උණු වතුර එකක. දැන් මොකද වෙන්නේ මේ බෝතලේ ඇතුලේ තියෙන වායු අංශු රත් වෙද්දී මෙතන තාපය උණු වතුරේකේ තාපය අරගෙන ප්‍රසාරණය වෙලා වායු අංශු ඉහළ නගිනවා. ඉහළ නගිනකොට ඒක ආවරණය කරලා තියෙන හින්න බැලුන් එකෙන් බැලුන් එක පිම්බීමක් සිද්ධ වෙනවා. මේක උණු වතුර එකක් වෙනුවට අයිස් තියෙන එකකට දැම්මොත් එහෙම වායුන් සංකෝෂණය වීම ප්‍රසාරණය වීම වෙනුවට සංකෝෂණය වීමක් සිද්ධ වෙලා මේ බැලුනේ ඇකිලීමක් සිද්ධ වෙනවා. ඊළඟට අපි ඉගෙන ගන්න ඕනේ මේ තාප සංක්‍රාමණය කියන කොටස. තාප සංක්‍රාමණය කියන්නේ තාපේ එක තැනක ඉඳලා තවත් තැනකට ගමන් කරන එකට. ඒතර තාපේ ගමන් කරන්නේ වැඩි අහඹු චලිතයක් තියෙන ප්‍රදේශයක අණු තියෙන ප්‍රදේශයක ඉඳලා අඩු අහඹු චලිතයක් තියෙන අණු සහිත ප්‍රදේශයකට. මේ වගේදී චාලක ශක්තිය පැතිරීමක් තමයි සිද්ධ වෙන්නේ. තාප සංක්‍රමණය සිද්ධ වෙන ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. සන්නයනය, සංහානිය සහ විකිරණය කියලා. මේ තුන ගැන අපි වෙන වෙනම කතා කරමු. දැන් සන්නයනයක් කියන්නේ අපි කියනවා දැන් උණු වතුර එකක් අරගෙන ඒකට ඇලුමිනියම් හැන්දක් දාලා තිබ්බොත් එහෙම. ටික වෙලාවකින් හැන්ද අල්ලලා බලනකොට අපිට දැක ගන්න පුළුවන් අපිට දැනෙනවා හැන්ද රත් වෙලා තියෙනවා. එතකොට සන්නයනය කියන්නේ ඝන ද්‍රව්‍ය තුලින් තාපයේ සංක්‍රමණය වෙන ප්‍රධාන ක්‍රමය. ඝනයක් ගත්තම ඝනයක පරමාණු තදින් එකට බැඳලා තියෙනවා කියලා අපි දන්නවා. එතකොට මේ ඝනවලට ඝනවල පරමාණු වලට පරිමාව පුරා නිදහසේ ගමන් කරන්න බෑ. ඒ වගේ පරමාණු වල කම්පන චාලක ශක්තිය විදිහට තමයි තාපය තියෙන්නේ. ඒතර සන්නයනය කියන්නේ පරමාණු සහ ඉලෙක්ට්‍රෝන වල චාලක ශක්තිය අසල තියෙන අණු සමග සිදුවන ගැටුම් නිසා ක්‍රමයෙන් ද්‍රව්‍ය පුරා පැතිරිලා යන එකට. මේකෙදි මේ තියෙන ඝන වස්තුවක් නම් මේ කෙරවලෙදි තාපය සපයනකොට මෙතනින් හම්බ වෙන තාප ශක්තිය අණු වලට හම්බ වෙලා අණු චාලක චලනය වෙන්න පටන් ගන්නවා. මෙයාගේ චාලක ශක්තිය හින්දා මෙයාගින් මේ අණු වල ගැටෙනවා. ගැටෙනකොට මේ අණු වල තියෙන ශක්තිය මෙයාලට මාරු වෙන්න පටන් ගන්නවා. මේ විදිහට මුළු ඝනය පුරාම තාපයේ පැතිරීමක් සිද්ධ වෙනවා. ඊළඟට තාපේ සන්නයනය කරන්න පුළුවන් ආකාරය අනුව ද්‍රව්‍ය ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදෙනවා. තාප සන්නායකයි තාප කුසන්නායකයි කියලා. තාප සන්නායක කියන්නේ තාපය හොඳින් සන්නයනය කරන ද්‍රව්‍ය. ඇලුමිනියම්, යකඩ, රසදිය වගේ ලෝහ, ඒ වගේම මිශ්‍ර ලෝහ අපි කියන්නේ තාප සන්නායක කියලා. තාප කුසන්නායක කියන්නේ තාපය හොඳින් සන්නයනය නොවන ද්‍රව්‍ය. ලී, ප්ලාස්ටික්, මැටි වගේ. ඊළඟ සන්නයනයේ යෙදීම් ගැන ගත්තම අර පළවෙනියට මම කිව්ව උදාහරණ වගේ රත් වූ ජලයට හැන්දක් දැම්මොත් හැන්දේ මිට රත් වීමක් සිද්ධ වෙනවා. ඊළඟට රොබින් කුරුල්ලගේ ශරීරයේ පිහාට පිම්බී පවතින නිසා පිටත සීතල නොදැනීම. එතකොට රොබින් කුරුල්ලා කියන කෙනා සීතල ප්‍රදේශවල ඉඳී එයාගේ ශරීරයේ පිහාට පුම්බ ගන්නවා. පිහාට පුම්බ ගද්දී එයාගේ පිහාට අතරට යන්නේ වාතය. වාතය කියන්නේ තාප කුසන්නායකය. තාප කුසන්නායකයක් කියලා ඒ හරහා තාපය එහෙට මෙහෙට ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙයාගේ ශරීර උෂ්ණත්වය තියාගෙන ඉන්න පුළුවන් මේ හින්දා. ඊළඟට සීල් මත්සයාගේ ශරීර මතුපිට මේද තට්ටුවක් පැවතීම නිසා පිටත සීතල නොදැනීම. දැන් මේදේ කියන්නේ තාප කුසන්නායකයක්. එතකොට ඒ හරහා තාපයේ හිට මෙහෙට ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේද තට්ටුව හින්දා අර මත්සයාගේ ඇඟ ඇතුලේ උෂ්ණත්වය තියාගන්න පුළුවන්කම තියෙනවා.
ඊළඟට සංහනිය ගැන කතා කරාම අපි දැන් සන්නයනිය කිව්වා ඝනවල තාපයේ සංක්‍රමණය සිද්ධ වෙන්නේ සන්නයනිය. සංහනිය කියන්නේ ද්‍රව හා වායුවල තාප සංක්‍රමණය සිද්ධ වෙන ආකාරය. දැන් මෙහෙම ඔයගොල්ලෝ දැකලා ඇති ගහක් යට රොඩු ගොඩක් ගහලා ගිනි තිබ්බම ගහේ ඉහළ අතු හෙලවෙනවා අපිට දකින්න පුළුවන්. මෙතනින්දි සිද්ධ වෙන්නේ වාතාංශු රත් වෙලා ඝනත්වය අඩු වෙලා ඉහළට ගමන් කරනවා. ඊළඟට ඒ අඩුව පුරවන්න උෂ්ණත්වය අඩු වාතාංශු පහළට ගමන් කරනවා. මේ හින්දා තාපය සැපේන ප්‍රදේශයේ ඉඳලා ඉහළට තාප සංක්‍රමණයක් සිද්ධ වෙනවා. මේකට කියනවා සංවහනය කියලා. රත් වෙලා ඉහළ යන අංශු ධාරාවලට කියනවා සංවහන ධාරා කියලා. මේකේ උදාහරණ තමයි ගිල්ලුම් තාපකය. ගිල්ලුම් තාපකය කියන්නේ මෙතනදී නම් ගිල්ලුම් තාපකයක් නෙමෙයි මෙතන තියෙන්නේ. රත්තරා මේ සංහන ධාරාව තමයි මේකේ උදාහරණ රූපේ විදිහට තියෙන්නේ. ගිල්ලුම් තාපකයක් කියන්නේ අපි හීටරයක් කියන්නේ. ඒතොර හීටරයකින් වතුර රත් කරද්දී මොකද වෙන්නේ? පහළ තියෙන ජලය රත් වෙලා ඝනත්වය අඩු වෙලා ඉහළ ගමන් කරනවා. ඊළඟට ඉහළ තියෙන ජලය ආයම පහළට සංක්‍රමණය වෙනවා ඝනත්වය වැඩි වෙනවා. මේ විදිහට තාපය සංක්‍රමණය වෙමින් ජලය රත් වෙන්න පටන් ගන්නවා. එතකොට මේක අපි කියනවා සංවහනයක් කියලා. ඊළඟට සංවහනයේ අපි අත්දකින අවස්ථාවක් තමයි මුහුදු සුළං හා ගොඩ සුළං කියන්නේ. මුහුදු සුළං කියන්නේ මුහුදේ ඉඳලා ගොඩ බිමට හමන සුළං. එතකොට මේක සිද්ධ වෙන්නේ අපි කියන්නේ දවල් කාලයේදී මුහුදු ජලයේ විශිෂ්ට තාපධාරිතාව ගොඩ බිම විශිෂ්ට තාපධාරිතාවට වඩා අඩුයි. එතකොට දවල් කාලයේදී ගොඩ බිම ඉක්මනට රත් වෙනවා මුහුදට වඩා. ගොඩ බිම ඉක්මනට රත් වෙද්දී ගොඩ බිම ආසන්නයේ තියෙන වාතය රත් වෙලා ඝනත්වය අඩු වෙලා ඉහළ යනවා. එතකොට ඒ අඩුව පුරවන්න මුහුදේ ඉඳලා ගොඩ බිමට සුළං හමනවා. මේකට කියනවා මුහුදු සුළං කියලා. ඊළඟ ගොඩ සුළං කියන්නේ රාත්‍රී කාලයේදී සිද්ධ වෙන දෙයක්. රාත්‍රී කාලයේදී ගොඩ බිමයි මුහුදයි දෙකම සිසිල් වෙනවා. හැබැයි මුහුද සිසිල් වෙන්නේ හිමින් ගොඩ බිම ඉක්මනට සිසිල් වෙනවා. එතකොට දෙන්නගේ සාපේක්ෂව ගත්තොත් එහෙම වැඩිපුර උෂ්ණත්වයක් තියෙන මොහොතේ මුහුදු ජලය ආසන්න. ඉතින් ජලය ආසන්නයේ තියෙන වාතය රත් වෙලා ඉහළ ගිහිල්ලා ඝනත්වය අඩු වෙලා ඉහළ යනවා. ඒ අඩුව පුරවන්න ගොඩ බිම ඉඳලා වායු ධාරා ගලාගෙන යනවා මුහුදු දෙසට. එතකොට ඒකට කියනවා ගොඩ සුළං කියලා. ඊළඟ තාප සංක්‍රමණය වෙන ක්‍රමය අපි කියනවා තාප විකිරණය කියලා. එතකොට දැන් අපි සන්නයනය සහ සංවහනය ගැන කතා කරනකොට ඒ දෙකේදීම අපි කතා කරා පදාර්ථයේ මැදිහත් වීමක් ඝනයක් තුලින්. ඊට පස්සේ වායු හා ද්‍රව තුලින් තාප සංක්‍රමණය වෙන ක්‍රම කියලා කිව්වා. විකිරණය ගත්තම විකිරණය කියන්නේ රත් වූ වස්තුවක සිට පදාර්ථයේ මැදිහත් වීමකින් තොරව විද්‍යුත් චුම්බක තරංග ලෙස තාපය සංක්‍රමණය කිරීම, තාපය ගමන් කිරීම. මෙතනදී අපි පදාර්ථයේ මැදිහත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. විකිරණයේදී තාප සංක්‍රමණයට මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට අපි කියනවා දැන් සූර්යාගේ ඉඳලා අපිට තාපය හම්බ වෙන්නේ තාප විකිරණය ඔස්සේ. අඳුරු රළු පෘෂ්ඨවල විකිරණ තාපය වැඩිපුර අවශෝෂණය කරනවා. දිලිසෙන සුදු පෘෂ්ඨ විකිරණ තාපය වැඩිපුර පරාවර්තනය කරනවායි කියලා. මේක වැදගත් වෙන අවස්ථා ගැන කතා කරනකොට දහවල් කාලේදී ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ අඳින්නේ සුදු පැහැඳුම්. දැන් දහවල් කාලේ ක්‍රීඩා කරනවා කියන්නේ ගොඩක් සූර්ය රශ්මිය වැටෙන අවස්ථාවක්. එතකොට මේ වෙලාවේදී තාපය අවශෝෂණයක් කරගත්තොත් අපේ අඳින ඇඳුම් වලට ගොඩක් වෙලාවට දාඩිය දානවා. ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීමේදී ඒගොල්ලෝගේ කාර්යක්ෂමතාවය අඩු වෙන්න පුළුවන්. මේ වෙලාවේදී අපි පාවිච්චි කරන්නේ සුදු පැහැඳුම් තාපය පරාවර්තනය කරන හින්දා. ඊළඟට ශීතල රටවල මිනිස්සු අඳින්නේ අඳුරු පැහැඳුම්. ශීතල රටවල මිනිස්සුන්ට ඕනේ ඒගොල්ලෝගේ ශරීරයේ උෂ්ණත්වය වැඩි කරගන්න. ඒගොල්ලන්ට පොඩ්ඩක් උණුසුම් වෙන්න. එතකොට මොකද වෙන්නේ? බාහිරින් තාපය නැත්නම් උෂ්ණත්වය සූර්යාලෝකය අවශෝෂණය කර ගැනීමක් සිද්ධ කරන්න පුළුවන් ඇඳුම් තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්න ඕන. ඊළඟට අපි ආහාර පිසින්න ගන්න බඳුන් ඔක්කොම කළු පැහැයට උරුයි. එතකොට වැඩිපුර තාපය සපයන්න තාපය අවශෝෂණය කරලා ඉක්මනට කෑම පිස ගන්න පුළුවන්.
අර උණු වතුර බෝතල් වල තියෙන ඇතුළත පෘෂ්ඨය දිලිසෙන පෘෂ්ඨයක් විදිහට පාවිච්චි කරනවා. එතකොට වෙන්නේ තාපය අවශෝෂණය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. තාපය ඇතුළේදී රඳා පවත්වා ගන්න පුළුවන්කම හම්බ වෙනවා මේ දිලිසෙන පෘෂ්ඨයක් තිබීම තුළින්. එතකොට මේ පාඩමේ අපිට කතා කරන්න තියෙන්නේ ඔය ටික තමයි. හිතන ඕගොල්ලෝ හැමෝටම තේරුණා ඇති කියලා. ඔයගොල්ලන්ට පුළුවන් මේක පාවිච්චි කරලා මේ පාඩම කරලා තියෙනවා නම් පොඩ්ඩක් මතකේ අලුත් කරගන්න. ඒ වගේම නැවත පාඩම් වල තියෙන ගණන් එහෙම හදලා මේ පාඩම තවදුරටත් කියවලා බලලා තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අයිබෝවන්.